දෙදහස් දහනමයේ අපප්‍රේල් විසි එක පාස්කොයි රිදා මරාගෙනබැරෙන බෝප ප්‍රහාරය. දෙදහස් දහ නමයේ නොඇම්බරයේදී මා බලේට පත්කිරීමටවශ්‍ය වාතාාවරණය නිර්මාණය කිරීම සඳහා හිතා මතාම සිදු කරනු ලැබුවක් බව චනල්ෆෝ නාලිකාව විසින් විකාශය කරන ලද ශ්‍රීලංකාව පිළිබඳ නවත්තම චිත්‍රපටයේ ඇති ප්‍රධානතම චෝදනාවයි. මෙම චෝදනාව රඳා පවතින්නේ යුරෝපයේ දේශපාලන රැකවරන සඳහා අයතුම්කරුවෙකු වන හන්සීර් අසාද මවලානා නැමැත්තෙු විසින්, ප්‍රධාන මැරෙන බෝම්භකරු සාහරාන් සහ. ඕගේ සහෝදරයාවන සයිනී මෞලවී යන අයට මේජජනරාල් සුරේෂ් සලි හඳුන්වාදුන් බවට කරඇති ප්‍රකාශයකි. මේජ ජනරාල් සුරේෂ් සලේ වඩාත් ප්‍රසිද්ධවී සිටින්නේ. හමුදා බුද්ධිසේවා අධ්‍යක්ෂ ලෙස ඉතු කරන ලද ඔුගේ අතීත භූමිකාවනිසාය. මෙච්ච ජනරාල් සලේ මගේ අනුගාමිකයකුලෙස චැනල් ෆෝ නාලිකා බාදුන් බාදී ඇත. නමුත් ඔහු ජනන්ධිපතිවරුන් ගණනාවක් කැටතේ සේවිය කරඇති වෘත්තිය හමුතා නිලධාරියකු වනා අතර. සියල්ලුම හමුදා නිලධාරීන් තනිපුද්ගලයෙකුට නොව රජයට පක්ෂපාතිවේ. මමද, හිතපු හමුදා නිධරරිියෙක් වන අතර ඔහු මෙෙන්ම මමත් විවිධ ආණ්ඩුවයට තේසේවය කරඇත්තෙමි. දෙදහස් පහලවේදී ආරක්ෂක ලේකම් තනතුරෙන් ඉවත්වීමෙන් පසු. දෙදහස් දහනමයේදී ජනාධිපති දුරයට පත්වන තුරුම මමත්මජ ජනරාල් සලේත් අතර කි සිදු සම්බන්ධයක් නොබීය. තමා දෙදහස් දහසේදී හමුදා බුද්ධ අධ්‍යක්ෂ තනතුරෙන් ඉවත් කරන ලැබ් අතර එතැන්ට දෙදහදහ අටේ සැප්තැම්බර දක් බා මැලෙසිාවේ ශ්‍රී ලංකා තානාපතිකාරයාලයේ මිනිස්ටර් කෞන්සල තනතුරේ කටයුතු කළ බවත් මෙම හමුව සිදුවූවා යයි කියන අවස්ථාවේ ඔහු ශ්‍රී ලංකාවේ නොසිටි බවත් මජ ජනරල් සලේ චැනල්ෝ වෙත දන්වාාතිබුණේ. තවද දෙදහස් දාහ නමයේ ජනබාරය සිට නොඇම්බර් මස දක්වාා, ඔහු ජාතික ආරක්ෂක විද්‍යාල පාටමමාලාව හදාරමයෙන් ඉන්ටියාවේ සිටි අතර, දෙදහස් දහස්සයේ සිට දෙදහස් දහනමේ දක්වා මේ මුළු කාල පරිච්ේදය තුළම ඔහු ශ්‍රීලංකාවේ ආරක්ෂක ව්‍යහය තුළ ක්‍රියාත්මක නොවුණු බවද දන් වා ඇත. දෙදහස් දහසයේ දී මජ ජනරුවල් සලේ. හ බුද්්‍යාංශයෙන් ඉවත්කිරීමෙන් පසු ඔහු නැවත්ත කිසි තිනක එම සංවිධානයේ සේවය නොකළය දෙදහස් දහනමයේ සැප්තම්බර් මාසයේ සිට රාජ්‍ය බුද්ධිසේවයේ ප්‍රධානියා ලෙස ඔහු නැවත බුද්ධික්‍ෂේත්‍රයට සම්බන්ධ වූයේ මා ජනාධිපති වූ පසුව පමණි එබැවින් දෙදහස් දහ අතේ පෙබරවාරි මාසයේදීමජ ජනරාල් සලේ මරාගෙන වැරෙන බෝම්භකරුවන් හමුුවවායයි කියන මෙම කතාව ප හැදිලිවම ගොතන ලද්දක. දෙදහස් පහළව දෙදහස් දහ නමය ආණ්ඩුව බුද්්‍යංශ සහ විශේෂයෙන් හමුදා බුද්්‍යාංශ දඩයම් කිරීමේ ප්‍රතිපත්තියක් අනුගම්නය කළ බව මුළු රටම දනී හබුදා බුද්්‍යංශයේ සමාජකයන් සැලකේ යුතු ගනක්. යහපාල නාආ්ඩුව සමයේ මාසු ගණන් අවුරුදු ගණන්, ්‍රමාන්භාරයේ සහ පොලිස් අත්අඩංගුවේ කාලයගත කළ බවත් සියලොම ශ්‍රී ලංකිකයන් දනිති එබැවින් දෙදහස් පහලව දෙදහස් දහනමය ආ්ඩු සමයේ හමුදා බුද්ධ්‍යංශය පොලිස් විමර්ශන කඩාකප්පල් කළ බවට කරන ප්‍රකාශය හාසට කරුණකි දෙදහස් පහලව දෙදහස් දහනමය ආණ්ඩුව විසින් මුස්ලිම් අන්තවාදයන්ගේ ක්‍රියාකාරකම් නොසලකා හැරිය බව පාස්කු ඉරදා බෝම ප්‍රහාහරය පිළිබඳ විමර්ශණනය කිරීමේ ජනාධිපති කොමිසම ඉතා පැහැ දිලිබ ප්‍රකාශකර ඇත. ශ්‍රී ලාංකිකයන් තිස් දෙදනෙකු සිරියාවට ගොස් IIS. ත්‍රස්ත කණඩායමට සම්බන්ධ වී ඇති බවත් විදේශී ස්ලාම් ආගමික දේශකයන් ශ්‍රී ලංකාවට පැමිණ අන්තවාාදී ඉගැන්වීම් ප්‍රචාරය කරන බවට දෙදහස් දහසේ නොඇම්බරදහ අටවෙනිදා. එවකට අධිකර නමාත්‍ය විජද ස රාජපක්ෂ හතා කළෙ. ිතරවද එම ආණ්ඩුබ නොසලකාහැරිය බව ඔවුන් ප්‍රකාශ කළයේය. පාස්කු ඉරිදා මරාගෙන බැරණ බෝම්බ කරුවන් දෙදහස් දහ අටේ මාර්තු විසි තුංවැනිදා සිට. විසි පස්වැනිදාාදක්වා ලේබැල්ල ප්‍රදේශයේ ලැගුම් හලක පුහුණු කඳඹුරක් පවත්වා ඇති අතර. දෙදහස් දහටේ අපප්‍රේල් මස සහ මැයිමාස වලදී නොවරලි ප්‍රදේශවයේ ලැගුම් හලකදීද තවත් රැස්වීම් පවත්වා ඇති අතර. ඒස්සි අල්ල පොලිසියට වාර්තාාවී තිබූුණනොත් විමර්ශණය කර නැත. සහරාන් හශීම්ගේ සොහුරාාවන රිල්වාන්, දෙදහස්දහ අටේ අගෝස්තු විසි හත අලුයම කාර්තන් හුඩි ප්‍රදේශවයේ පුර්ණ ්‍රව්‍ය අත්තදා බැලීමකද, බරපතලතු අරලබිය. කලින් සඳහන් කළ වවනතිවු සහ බනාතවිල්ලූ සිද්ධීෙන් හැරුණුවිට, දෙදහස් දහ අතේ දෙසැම්බර් මසාගදදි, මාාවනල් ප්‍රදේශ්වයේ බුදුපිළිමවලට ප්‍රහර එල්ල වූ සිද්ධේන්ද විය, ජනාධිපති කොමිෂණන් සභාව නෙරේක්ෂණය කළ පරිදි. මෙම ඕනෑ මසිදුවීමක් නිසිලෙස විමර්ෂණය කළ නම් ත්‍රස්තවාදීන් කලින් අත්තඩංගුවට ගෙන මරාගෙන වැරෙන බෝම්ප ප්‍රහාහර වැලක්වීමට හැකිවීම ඉට තිබිනි. මෙම පරීක්ෂණ භාරව සිටියේ පොලිසිය මිස හමුදාබුද්ධාංශ නොවේ. මෙම මුළු කාලය තුළම මම බලයේ නොසිටියයා පමණක් නොව ොහෝ බුද්ධ්‍යංශ සහ ත්‍රවිද්ධ හමුදාවේ සමාජකැන් මෙෙන්ම. මමද එවක ආණ්ඩුුවේ දඩේමට හසු වී. දෙදහස් පහලවේ සිට දෙදහස් දහ නමයේ නොවැැම්බර් මස ජනාධිපතිවන තෙක්ම. එක් පොලිස් ඒකයකින් තවත් පොලිසිඒකේකටත් එක් උසාාවියකින් තවත් උසාාවියකටත් යමින් සිටියමේ. මේ අලුත් චිත්‍රපටයෙන් මට එල්ල වූ එක්චෝදනාවක් වනුගේ, ම ජනාධිපති වූ පසු පාස්කෝ ඉරිදා ප්‍රහාරය ගැන පරීක්ෂණය කරන නිලධාරින් මාරු කර පරීක්ෂණ කඩාකපපල් කළ බවය. මේ සඳහන්න අදාළ වන්නේ අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අභේසයකරට බව මම උපකල්පනය කරමින්. මහාධිකරණයේ විභාගවෙමින් පැවැති අපරාධ නඩුවකට බලපෑම් කිරීමට දේශපාලනක්ෂයකු සමග ශානි අභේෂේකර කුමන්ත්‍රණය කළ බවට, දොරකතන හඬ පටවලින් හෙළිබී තිබූ අතර ඔහු වැන්නෙකු මොනම තත්ත්යක් ඇයටතේවත් අපාධ පරීක්ෂණ දෙපාර්ථමයන්තුබේ වගකීම් සහිත තනතුරක තාගැනීමට, මොනම ආණ්ඩුවකටවත් නොහැක. නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කළ ජනාධිපති කොමිසමට අනයුක්තව සිටි පොලිස නිෙලධාරීෙන් කිසිවෙෙක්, මා බලයටට පත්වීමෙන් පසු මාරුකරයවනු ලැබුණේ නැත. පාස්කු ඉරිදා ප්‍රහාරයක්ත් මම බලේට පත්වීමත් අතර මාස හතකට ආසන්න පරතරයක් තිබුණු නිසා. ඒකාලය තුළත් පරීක්ෂණ පැත්ව යුතුව තිබණේ. කොමිෂන් වාර්ථාව සඳහන් දෙදහස් දහස්සයත් දෙදහස් දහනමයත් අතරකාලයේ වූ නොසලකිල්ලටද ශානි අභේෂය කරත් වගකවයුතු විය. පාස්කු ඉරිදා ප්‍රහරේ සම්බන්ධෙන් විවර්ශණය කරන ජනාධපති කොමිසමේ වාර්තාව මට භාරදුන් පසු. එ ප්‍රසිද්ධයට පත්කිරීම මා ප්‍රතික්ෂේප කළ බව චැනල් ෆෝනාලිකාව කියයි. එය අමූලිකබොරුවක එම භාර්තාාව පාර්ලිමේන්තුවට පබා ඉදිරිපත් කරඇති බව ලංකාවේ කවුරුත් දනති. පසුගේ වසරේ පාස්කු ඉරිදා බෝම්භ ප්‍රහාරයට ඇතමුන් මාසම්බන්ධ කිරීමට පටන්කත් විට. පස්කු ඉරිදා බෝම්භ ප්‍රාරය පිළිබඳ පරීක්ෂණ සඳහා FBICIඒ සහය ලබාගැනීමේ හැකියාව ගැන හොයා බලන ලෙස මම බෝෂින්ටනයේ තා නාපති මහින්ද සමරසිංහ මහතාට උපදස්තුන්නේන්නේේ. දෙදහස් විසිදකේ අපපේල් හත්වැ නිදින. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත මර්ධන කාර්යන්ංශයේ ක්‍රිස්ටෝෆ ඒ ලෑන්ඩ්බර්ගක් මහතා, තානාපති සමක්සිංහට පිළිතුර ඩිපියකින් මෙසේ දන්වාති බනි. පස්කු එරිදා ප්‍රහාරය සම්බන්ධෙන්, ස්වාධීන පරීක්ෂණයක් සඳහා, ශ්‍රීලංකාව කළ ඉල්ලීම අපවිත ඉදිරිපත්කිරීමම ගැන ඔබට ස්තුතියි. ප්‍රහාරයෙන් ඉක්බිතිව සහ අදදක්වාාම එක්සත ජනපද රජය වගකිවියුත්තන් විමර්ශණය කිරීමට සහ ඔවන්ට නඩුපැවරීම සඳහා සහා යලබාදී ඇත. දෙදහස් විසයකේ ජනපාරි මාසුයේදී, එක්සත ජනපද පුර වැසියන්ගේ මරණ සම්බන්ධයෙන් අධිකරණ දෙපාර්තමේන්තුව අපරාධ පැමිනිල්ලක්ද ගුණු කළේ. ය අමරිකා එක්සත් ජනපදය ඔබේ රජට දිගටම සහයෝගේ ලබාදීමට සූදානම්බ සිටියා. ප්‍රහරයන් සම්බන්ධයෙන් අතිරේක පරීක්ෂණයක් පැවැත්වීම තේරුමක් නැත. මෙම කාරණය සම්බන්ධෙන් එක්සත් ජනපද ෆෙඩල් විමර්ශෂන් කාරවයංශය ශ්‍රී ලංකාවේ නීතිය බලාත්ම කරන ආයතන සමඟ සමීපව කටයුතු කරෑඇති අතර. ප්‍රහාරයෙන් පසු සතිය තුළ නිලධාරීන් තිස්තුන් දෙෙනෙකු ශ්‍රීලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවට සහායවීම සඳහා යද වූ බව. මම අවධාරණය කිරීමට කැමැත්තමි. මෙම සහයෝගීතාවයට සාක්ෂි එකතුකිරීම, සාක්ෂකරුවන් සහ විින්ධිතයන් සමග සම්මුඛසාකච්චාපැවැත්වීම සහ ඩිජිටල් උපාංග පරීක්ෂාකිරීම යනාදිය ඇතුළත්විය. ශ්‍රීලංකා නීතිපතිවරයා විසින් අමතුර ඉල්ලීමක් කළ හොත්, ඉබනවිටත්. එනම් දෙදහස් විසි දෙකේ අපප්‍රේල් මාසගේදී, කොළඹ රැඳී සිටි අමරිකා එක්සත් ජනපද පරිවෝධකයන් දෙදනාගේ සහාය ලබාදීමට හැකි බවද. ලෑන්බග් මහතා තබතුදුරටත් එම ලිපියේ සොඳහන් කරතිබිණ. මිට පෙර දෙදහස් විසි එකේ ජනවාරි අටවෙනි තින. එක්සත් ජනපද අධිකරණ දොර්තමේන්තුව මාධ්‍යනනිවේදධයක් නිකුත් කරතිබුණු අතර එහි මෙසේ සඳහන් විය. ස් නමති විදේශීය ත්‍රස්තවාදී සංවිධානයට ද්‍රව්‍ය මේ ආධාර සැපයීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළූ ත්‍රස්තවාදී වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුරවැසින් තිද්නෙකුටෙරහිව චෝදනාගුණු කරඇත ඔවන් ශ්‍රී ලංකාවේ IS ලෙස හැඳින් වූ IISස් ආධාර කරන් පිරිසක්ක සාමාජකෑන්විය. බිම කණ්ඩායම දෙදහස් දහනමේ වසරේ ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයට වගගේ වියුතු අතර එම ප්‍රහාරය නිසා එක්සත්ද ජනපද පුරවැසියන් පස්දිනෙකුඇතුළව පුද්ලයන්ෙේය හැට අටනෙ. මියගොස් වත් පන්සියකට වැඩි පිරිසකරතු අලසිදු විය. ප්‍රහාරෙන් දින දෙකට පසුභ අයේ සයේ ස්ත්‍රත්ථවාදී කණඩායම එම ප්‍රහරේ වගකීම භාරගත්තේ. එම ගාතන ඉස්ලාමීයේ රාජ්‍ය සටන්කරුවන් වෙෙත ආරෝපනයක කරමිනි.දහස්විස්සේ ෙසම්බර් එකොස් වනි . ොස්සන්ජලිස් දිස්ත්‍රි ොවයේදී පවරු ලබූ අපරාධ නඩුව. ක්‍රස්තියානි පල්ලි සහ බටහිර ජාතිකයන් නිතර ගැවසෙන සුකෝපෝගී හෝටල් ඉල්ක්ක කරගත් මරාගෙන බැරෙන බෝම්ප ප්‍රහාරවරින් පසුබ. ශ්‍රී ලංකා බලධහරීන්ට සහාය වූ FBI ආයතනය විසින් වසර දෙකකට ආසන්නකාලයක් තුළ කරන ලද විවර්ෂණයක ප්‍රතිඵලයකි. චනල්ෆෝ නාලිවේ මෙම නවතම චිත්‍රපටය. දෙදහස් පහේ සිට පැවති රාජපක්ෂ පාලනයට මනගැසිීමමා අරමුණු කරගත්. රාජපක්ෂ විරෝධී ප්‍රහාරියකි. මිට පෙට එම නාලිකාව මගින් ලංකාව ගැන විකාශනය කරන ලද චිත්‍රපට මෙන්ම මෙයද බොරුගොන්නකි. මා ජනාතිපති දුරයට පත්කිරීම සඳහා ඉස්ලාමීය අන්තවාදීන් පිරිසක් මරාගෙන මැරණ බෝම ප්‍රහාාරයක් එල්ල කලාා යැයිකීම අතිශවයින්ම ජුගුපසා ජනකය. යම්යම් පුද්ගලයන් දේශපාලනිික ස්ථාවරයක සිට මට එරිහිව චෝදනා එල්ල කළාත්. මම රජයේ තනතුරු දැරූ සෑම අවස්ථාවකම රෝමාණු කතෝලික ප්‍රජාවට කළ හැකි සෑම සේවයක්ම පෞද්ගලිකවර ඇත්තෙමි. යුද්ධෙ අවසන් වූ පසු මඩුපල්ලිය සහ, මුල්ලි කුළම දවස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට මම උදව කළමින්. ුද්ධොත්තම පාපහන්සගේ ශ්‍රීලංකා සංචාරයට අවශ්‍යටයුතුවලට මම සියලු පහසු කම්සැල සූවාතර. එම සංචාරය සංවිධාන කිරීමට එවක් ආ්ඩුව පිහිටවාතිබූ කමිටුවේ ප්‍රධානයාද විය. ෝලවලාන ප්‍රදේශයේ දහසය වැනි බෙනඩික්ට් කතෝලික උසස් අධ්‍යාපන ආයතනය අයිතිකිරීමේ දීද? මම ප්‍රධාන කාරිභාරයක්කිටු කළෙමේ. එම කාලසීමාව තුළ කාර්දිනල් හිමිපානන් සමඟද මම ඉතාම සමීපව කටයුතු කළමි, ගෝටා බේරාජ පක්ෂ. हपन विधायक जनाधिपति